ආයුබෝවන් ඔබ රූපවාහිනි දිවපුවත් සමග මම දිස්නා යමනා කුමාරි මුලින්ම ප්‍රවෘත්ති ශිෂ්‍ය පාඩ කොවිඩ් අවදානම මැඩලීමට ආරක්ෂිත උපදේශවලට අනුගතව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව යලි අවධාරණය කෙරේ හේවාලුණු විලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසා වෙඩි ප්‍රහාරයකින් මරුට රට තුල ආයෝජන කලාප ඇති කිරීමට සහ එය ව්‍යාප්ති කිරීමට මෙවර අයවැයෙන් ගෙන ඇති තීරණේ කාලෝචිත බවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ප්‍රකාශයක්. කොළඹ රථවාහන තදබදයේ නිරීක්ෂණයට ඊයේ සිට නව සැලැස්මක්. මුලින්ම දේශීය පුවත් ඉදිරියේදී කොවිඩ් මරණවල වැඩිවීමක් සිදුව හොත් රෝගීන් පැතිරීමේ යම් ප්‍රවණතාවක් ඉන් පිළිබිබවන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. එය බැරෑරුම් ලෙස සලකමින් ආරක්ෂක විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමේ වැදගත්කම ඌ අවධාරණය කරනවා. මේ දිනවල ජනගහණයෙන් අධික ප්‍රතිශතයක් එන්නත් කිරීම නිසා මේ රෝගය පැතිරෙනකොට අර රෝග ලක්ෂණ පහළ වෙන්නේ නැති පුද්ගලයෙක් මොනම ආකාරයකින්වත් අපිට පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන්නෙත් නැහැ. හිතනවා මම කාට හරි නිරාවරණය වෙලා තියෙනවා. එහෙම නැත්නම් මට මේ දැනෙන විදිහට මට රෝගය තිබෙන්න ඉඩ තියෙනවා. එවැනි හැඟීමක් නැති පුද්ගලයෙක් නිකම්ම ඇවිල්ලා මේ අහඹ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන්නේ නැහැ. ඒ නිසාම තමයි අපි රෝහල්වල අර රෝග ලක්ෂණ වලින් පැමිණෙන සියලු දෙනාම කොවිඩ්ද නැද්ද කියලා බලන්න නැතුව ඇන්ටිජන් පරීක්ෂණ කරනවා. රෝහල් වල විවිධ කාර්යයන් සඳහා පැමිණෙන අය ඒ සෑම ප්‍රොසීඩියෙකටම භාජනය කරන්න කලින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් කරන අවස්ථාවක් හෝ PCR පරීක්ෂණයට ලක් කිරීම කරනවා. මෙවැනි ක්‍රමවේද හරහා අපි අහඹු ලෙස හොයා ගැනීමේ ක්‍රියාවලිය නොකඩවා කරගෙන යනවා. රෝගය හැදුනහම වෙනදට වඩා වැඩි ප්‍රතිශතයකට රෝග ලක්ෂණ පහළ වීම අඩුයි. අපිට මරණ ලෙසින් දකින්නේ දැනට සති කීපයකට කලින් අපි දුටුව එහෙම නැත්නම් එවකට සිට රෝගීන්ගේ ප්‍රතිශතයක්. ඒ වගේම තමයි ඉදිරියේදී මරණ වැඩි වෙනවා නම් අපිට කියන්න තියෙන්නේ මේ රෝගයේ පැතිරීමේ ප්‍රමාණය වැඩිවීමකුත් මේකෙන් පිළිබිඹු වෙනවාය කියලා 100%ක් නෙවෙයි. නමුත් ඒ පිළිබිඹු වීම අපි බැරෑරුන් ලෙස සලකමින් වැඩි වැඩියෙන් ආරක්ෂණ විධිවිධාන ගැනීමයි වැදගත් වෙන්නේ. රටේම ජනතාව PCR පරීක්ෂණයට ලක් කළත් ඒකෙන් හම්බ වෙන්නේ රෝගය වැළඳුනාට පස්සේයි අපි හොයාගන්නේ. අපිට ඕන කරන්නේ ඒක නෙවෙයි, රෝගය වැළඳෙන්නේ නැතුව ඉන්න එක. මණ්ඩ උණක් තියෙනවා නම් ඒක මොන රෝගයේද කියලා මේ මොහොතේ අපි නිශ්චය කරගනිමින් අපි පරීක්ෂණ කරමින් ඉන්නවට වඩා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් සාකච්ඡා කරලා අවශ්‍ය පරීක්ෂණ කරගැනීම වැදගත් වෙනවා. COVID-19 රෝගී වැළඳුණු 740 දෙනෙකු මෙරටින් ඊයේ හඳුනාගනු ලැබුවා. ප්‍රතිකාර ලැබෙන සමස්ත පිරිසට 17713 දෙනෙකු ඇත. 471 දෙනෙකු ඊයේ සුවය ලබා තිබෙනවා. සුවය ලැබූ සමස්ත පිරිස 528400ක්. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට මේ දක්වා එනත් මාත්‍රා 3,64,842ක් ලබා දී තිබෙනවා. 1,59,19,195 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී ඇති අතර මාත්‍රා දෙකම ලබාගත් පිරිසට 1,37,25,136 දෙනෙකු ඇතුළත් බූස්ටර් මාත්‍රාව 6,20,511 දෙනෙකුට ලබා දී තිබෙනවා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 20ට වැඩි ප්‍රතිශක්තිය අඩු සහ අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා බූස්ටර් එනත ලබා දීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. කොරෝනා වෛරසයේ තවත් නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන තිබෙනවා. පරීක්ෂකයන් පෙන්වා දෙන්නේ එය මෙතෙක් සොයාගන්නා ලද ප්‍රබල ලෙසම විකෘතිතාවයන්ට ලක් වූ වෛරස ප්‍රභේදයක් බවයි. මාතර ප්‍රදේශයේදී ශංෂන් සුද්දාන මැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කළ බවට සැකකෙරෙන හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසා නැමැත්තා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබෙනවා. ඒ අද අලුයම කළුතර දියගම ප්‍රදේශයේදී. සැකකාර ටින්කර් ලසා නැමැති සංවිධානාත්මක අපරාධකරු වාදුව මොරොන්තුඩුව ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව කළුතර කොට්ටාස අපරාධ විමර්ශනාංශය වැටලීම සිදු කළා. ඔහු සැඟවී සිටි නිවසේ මනුෂ්‍ය ඝාතන සඳහා භාවිතා කරනු ලබන පිස්තෝල ගිනිඅවියක් සහ තවත් ජීවත් බෝම්බයක් සඟවා තිබෙන බවට කරන ලද හෙළිදරව් කිරීම මත පොලිස් නිලධාරීන් සහ සැකකරු එම ස්ථානයට ගොස් එය සොයා ගැනීමට කටයුතු කිරීමේදී එම සැකකරු සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ වෙඩි හමාරුවකදී මෙම සැකකරු පොලිස් නිලධාරීන් විසින් තබල ලද වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. සිද්ධීන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලබා කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කෙරුණා.
ஷன்ஷைன் சுந்தா நமதி அபராதக்கருட்டு விடுதபா காத்தனை கிரிமே பிரதான சககருவனு லசா நமத்தா மாக்கதுரே மதுஷ் சமகது சமதுதா பவத்வா அதிபவ பவசனவா டுபாய் ராஜே ரெதி சிட்டிமின் மத்ரவி ஜாவாரம மிகவன நதுன் சிந்தக நோத் ஹரக்கட்டான பத்தி அபராதக்கருகே கொஞ்சாத்வாக் மத்து ஷன்ஷைன் சுந்தா காத்தனை கிரதிபவாய் ஹெல்வியத்தே லசானமெத்தாட்டை எரிவு மனுஷ காதன துணக்கா மங்கொண்ட கேம் எகுலாக் சம்பந்த நடு அதிகரணவல விபாக விமின் பவத்தினபவு போலீசிய பவசனவா ஓ மாத்தரு கெகுனதுரு பதிச்சு கருவே கேரள கஞ்சா ஜாவாரமே நிறுத்தவோ போலீஸ் நிர்தாரிக்குவத்திலு திதினுக்கு அத்தனை கொடுக்க நியமிட்டு போலீஸ் விசேஷக்கார பலக்காய இயே சமத்துனா கடவத்து கோணஹேன கந்தவுரே நிலதாரின் விசின் வெட்டலீம சிதுக்கணுலபேத்தே பஸ்நாகிரு உத்துரபாறு ஜேஷ்ட போலீஸ் அதிகாரி டிஜே எஸ் சில்வெஸ்டர் மகத்தாட்ட லெபுனு துரத்துருக்கட்டானுவாய் மட்டக்குளிய பிரதேசி கேரள கஞ்சா கிலோ ஹாய்கிட்டு அதிக பிரமாணக் சமங்கு தகனவ ஹெவரதி பொத்களைக்கு அத்தனங்கோட்ட கனியமின் அனுதுருவ செதுக்கள் பிரஷ்னகிரிமேதி போலீஸ் நிலதாரியா பிலிபத துரத்துரு ஹெலிவே திமினவா பேலியகுடு அதிவேகி மார்க போலீஸ் முறப்பொலை ராஜகாரிகல இம நிலதாரியா வர்க்கா போல பதிச்சு கருவே ஓ சந்தகேத்திமே கிலோகிராம் ஹத்தரக்கிட்டு அதிக கேரள கஞ்சா தொகையாக போலீஸ் விசேஷக்கார பலக்காய மாறேட்டுகனுனா திரிகுணமலை கிண்ணியா கந்தல்காடு பிரதேசி டி பனசாய வார்க்கை சுவன்குரிய கினி அவ்யக் சமகு புத்தலைக்கு அத்தனங்கோட்டு கனிமிட்டு கந்தளை போலீஸ் விசேஷக்கார பலக்கா நிலதாரின் இயே சமத்துனா கினியாவே அங்கே மகாதமாயத்தி அதிரு இதிரி விமர்சன சதா சககரு சகா அவிய திரிகுணமலைய திரஸ்தவாதி விமர்சன கொட்டா சேவித்த பாரதி திபினுவா ரட்டத்துல ஆயோஜன கலாப அதிகரிம சா கொலம்பின் பரிபாகிரவு ஏவா வியாப்தகிரிம சதா மெவரு அயவேன் கினத்தி தீருணிய காலோச்சிதபவு ஸ்ரீலங்கா ஆயோஜன மண்டலிய சபாபதி சஞ்சய் மோட்டால் மகதா பவசனபா ரிஜு விதேசிய ஆயோஜன விடுவின் நவ தக்மக்கு அவசியதாவிய பிலிபதவு ரஜே பிரவர்த்தி டிபார்ட்மெண்ட் சிரவணாகாரே ஜூம் தாக்ஷணிய உசே பவதி மாத்தியமுக அமதுமின் ஒஹுமேபவு சந்தான் கலா ஸ்ரீலங்கா ஆயோஜன மண்டலி அத்தியட்ச ஜெனரால் பசன் வணிகசேகர மகதாது மெவஸ்தாவட எக்விசிட்டியா 2020 බැලුවොත් අපි ඩොලර් බිලියන් 2.3ක විතර ආයෝජන අනුමත කරලා තියෙනවා. ඊට පස්සේ බිලියන 1.4ක ආයෝජන පොළවේදී ස්ථාපනය වුණා. නැත්නම් මං කියනවා කැපිටල් ෆෝමේෂන් කියලා. ඒකෙන් භාගයක් ආවේ FDI. අපි ගිය අවුරුද්දේ මාස 4ක් 5ක් රට වහලා තිබුණා. ඒතකොට ඒ කියන්නේ ආයෝජනයක් ආවත් ෆැක්ටරියක් හදාගන්න බැරි වුණා. රයිට්? එතකොට බඩු ගින්න බැරි වුණා. සප්ලයි චේන් එක රිස්ට්‍රප්ට් වුණා. ඒ ඔක්කොම තියලත් මිලියන 700කට කිට්ටු වෙන්න ආයෝජන ආවා. FDI ආවා. ඒතකොට ගිය අවුරුද්දේ 19 තිබුණේ බිලියන 1කට වඩා පොඩ්ඩක් වැඩිපුර. ඒ කියන්නේ පෝට් සිටි එකේ අන්තිම ලොකු ආයෝජන ටික ආවා. එක්ස්පෝර්ට්ස් අපිට බිලියන හතක් වගේ තමයි අපිට කරගන්න පුළුවන් උනේ. අපි 2021 බැලුවොත් දැන් නොවැම්බර් මාසේ ඉන්නේ. දැනට ඩොලර් බිලියන 2ක ආයෝජන අනුමත කරලා තියෙනවා. ඊට අමතරව පොළවට ඇවිල්ලා තියෙන ආයෝජන 760ක් මේ මුල මාස 6 විතරයි. එතනින් භාගයක් මිලියන 400ක් විතරම FDI ආවේ. එක්ස්පෝර්ට්ස් බැලුවොත් බිලියන 6.9ක් එක්ස්පෝර්ට් කරලා තියෙනවා. ඊළඟට තව ඩොලර් බිලියන 1.5ක විතර ආයෝජන තියෙනවා අනුමත කරන්න පයිප්ලයින් එකේ. බිලියන 6.9ක් 6.95 එකක් යවලා තියෙනවා. 2019 තිබුණ 6.995යි. පොඩි අඩුවක් විතරයි තියෙන 2019ට සාපේක්ෂව. මේක අල්ලගන්න පුළුවන් මේ තියෙන්නේ BOI එකෙන් යවන කම්පනිස් වලින් එක්ස්පෝර්ට්ස් විතරයි හැබැයි 2019 සමස්ත රටක් හැටියට බැලුවොත් අපි ඇත්තටම 2019 දැන්නම් පහු කරලා තියෙනවා මොකද අපේ තේ කර්මාන්තේ වගේවා BOI යටතේ එනවා අඩුයි ඉතින් මේ එහෙම බැලුවම රටේ බාණ්ඩ අපනයනයේ 85%ක්ම දායකත්වය දෙන BOI එකින් ද අපිට කොන්ෆිඩන්ස්ලි කියන්න පුළුවන් අපි ඇත්තටම මේක පහු කරගෙන යන්න කැත බිලියන 5.5ක් අපනයන වලින් විදේශ විනිමය ගලාගෙන ආවට 2.5ක් අනිත් පැත්තෙන් යනවා ආනයනයට රෙදිප්ලි ඇඳුම් නිමවන්න රෙදිපිලි ආනනය කරනවා. ඒතකොට ඒක දේශීයකරණය කරලා ඒ 2.5 පුළුවන් තරමක් අඩු කරලා රට ඇතුළත රැඳෙන ප්‍රමාණය වැඩි ප්‍රණයණයෙන් රැඳෙන ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා අපි ඒ රාවුරු වල කරාපය පිටවනවා. ඒ වගේම මේ කොවිඩ් තත්ත්වය වගේම ලෝකයේ යන අත බැලුවාම මම හිතන්නේ ෆාමසූටිකල් කියන එක ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක්. ඒක ඩිවලොප් කරන්න ඕන අපි සෑහෙන විදේශ විනිමය එළියට ගලා යනවා මේ මේ මෙඩිසින් සඳහා. நிறுத்ததிக பெங்காலபுக்கு முகுது பிரதேசே அடு பீடன தத்துவைய தவதுரட்டா திவ இனட்ட நெகினேரதேசின் ஸ்தானகத்தவு பவத்தின பவு காலகுண வித்யா டிபார்ட்மெண்ட்டுவ பவசனவா ஏ பலப்பேமின் திவைனே போஹோ பிரதேச வலட்டு விடின் விட்ட வெசிஹோ கிகுரும் சாயித்த வெசிஹோ அபேக்ஷா கரணவா திவைன புரா அஹச வலாக்குளின் வரவு பவத்தினுவதி அதரு மத்தியம கதுக்குரு பிரதேசே விசேஷின் உதய காலேதே மேதும் தத்துவக்கு தக்கிய ஹெக்கி பவு காலகுண நிவேதனி சந்தான் උතුරු උතුරු මැද බස්නාහිර සබරගමු මැදම ඌයන පළාත හා පුත්තලම මඩකලපුව සහ ත්‍රිකුණාමලයන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වෙත මිලිමීටර 100ට වැඩි තද වෙස ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75ට වැඩි තරමක තද වෙස ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වෙස සමග හටගත හැකි තාවකාලික තද සුලන් හා අකුණු මගින් විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
நேற்று திக பெங்காலுபோக்க மூது பிரதேசத்தில் பவதின அடு பீடன தத்துவை பிலிபதவு தீவிரஹா நாவுக பிரஜாவு அவதானின் சிறன் லெசது இல்லிமக் கிரணுபா ஈயே திபோ அதிக வர்ஷாவஹேத்துவின் ஹலாவது தெதிரு ஒய பிட்டார் மட்டமே பவதின பவு அப்ப வார்த்தாக்கரு சதான் கலா මේ හේතුවෙන් පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය දනුම් දෙනවා. දෙදරු ඔය පිටාර ගැලීම නිසා හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ දෙදරු ඔය පාලම අසල ඉදිකර ඇති තාවකාලික වෙළඳසැල් ජලී නැටුවී තිබෙනවා. මහනුවර ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග පොල්ගොල්ල ජලාශ වේලේ දොරටු දෙකක් විවෘත කෙරුණා. අප වාර්තාකරු පවසන්නේ ප්‍රදේශයට අදත් වැසි පවතින බවයි. තවදුරටත් ජලය වැඩිවන්නේ නම් වේලේ දොරටු තවදුරටත් විවෘත කිරීමට සූදානමින් සිටින බව වාරිමාර්ග ඉංජිනේරු අංශය සඳහන් කළා. වික්ටෝරියා ජලාශයේද ඊයේ සිට වාන් දමමින් පවතිනවා. ඒ අනුව ජලාශයේ 4 සහ 5 වැනි වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කළා. මෙහි ජලය මුදාහැරෙන්නේ රන්දෙනිගල ජලාශයටයි. මෙදවචිය කිඩවරන් කුලම වෙවේ වාන් දොරටු 4ක්ද විවෘතයි. එම නිසා ඒ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට විමසෙල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. වාන් දොරටු විවෘත කර ඇත්තේ ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අවදානම් තත්ත්වය පාලනය කිරීම සඳහායි. 2022 අයවැය තෙවැනිවර කියවීම හෙවත් කාර්ක සභා අවස්ථා විවාදයේ 11 වැනි දිනය අදයි. කෘෂිකර්ම හා වාරිමාර්ග යන අවත්‍යශවල වැශිෂ අද විවාදයට ගැනෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද සමරසිංහ මහතා විසින් ධර්මින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තී මහල්ලේ කම්බරයා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුට දන්නමු කැමැත්තෙමි. ස්වාධීන රූපවාහිනී සේවයේ වාහන මිලදී ගැනීමක් පිළිබඳව විපක්ෂයේ මරික්කාර් ගරු මන්ත්‍රීතුමා ඇහුවා බරපතල චෝදනා රාශියක් එල්ල කරා ඒ සභාපතිරා ඉලක්ක කරගත්තු මේ අවුරුදු දෙක ඇතුළතදී කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නායකතුමාගේ පාලන කාලය තුළ සිදු වුණා කියලා කියන බරපතල වංචාවක් සම්බන්ධයෙන් මම ඒ පිළිබඳව විමසීමක් කරා යම් කිසි විදිහකින් එම වංචනික සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ මන්ත්‍රීතුමා මතු කරපු ආකාරයේ යම් පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා කිව්ව කරුකතා නායකතුමනි නිසකවම කිසිම චෞර්යයක් ආරක්ෂා කරන කටයුතු කරන්නේ නැති බව ගාම राज्य पूर्ण මෑතියුගේ මෙරට වාරි ඉතිහාසයේ සිදු කරනු ලබන දැවැන්ත තම වෙනසක ආරම්භක අතිවාරම දැමීමට අපට හැකියාවක් ලැබුණා. අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, ප්‍රමුඛ රජය විසින් වාරි සෞභාග්‍ය වැඩසටහන ප්‍රධානම සම්වර්ධන ප්‍රවේශයක් ලෙස හඳුනාගෙන ඒ සඳහා ගරු මුදල් ඇමතිතුමාගේ මග පෙන්වීම මත ඉදිරි වසර සඳහාද වෙන්කර ඇති දැනෙන සුළු මිලියන 68,000 වාර්ෂික ප්‍රතිපාදනය ඉහත ඉලක්කවලට අප යොමු කිරීමට විශාල ශක්තියක් බව මම ඉතා සතුටින් ප්‍රකාශ කරනවා. මෙගාවට 120ක් පුනර්ජනීය විදුලි බල උත්පාදනයක් ජාතික විදුලි බල පද්ධතියට සපයමින් නිමවන උමාවය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය හා ඊට සමගාමීව පහළ නිම්නේ අලිකොටාර, හඳපානාගල හා කුඩාඔය යන ගබඩා ජලාශය පද්ධතිය හා පෝෂිත කුඩා වැව් 300ක් සංවර්ධනය කිරීම. මේක අවසන් වෙන්න තිබුණේ ගරු මන්ත්‍රීතුමා 2015 නොවැම්බර් මාසේ තමුන්නාන්සල 2015 යාම කරපු ඔක්කොම නැවතුවා. අදත් මේක ඉවර කරගන්න බෑ. අපි බලාපොරොත්තු වෙනා දෙසැම්බර් මාසේ 25 වෙනිදා වෙනකොට මේක අවසන් කරලා රටට අවශ්‍ය විදුලිය විශේෂයෙන්ම මෙගාවොට් 120 ලබා දෙන්න මුළු වැල්ලවාය ආසනයටම අවශ්‍ය ජලය ලබා දෙන්න ගොවිතැන් කටයුතු සඳහා. ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ වීදි ප්‍රදේශ සියල්ලේම පිපාසය සංසිඳන හා කෘෂි ඉඩම් වලට දියවර සැපයන කුඹුක්කන් වැව ජලාශ වීවැප් මේකත් එහෙමයි. සම්පූර්ණ කළ 2014 අවසාන වෙනකොට ආරම්භ කරන්න තිබිච්ච ව්‍යාපෘතියක් ඒ ප්‍රදේශයේම වාරිමාර්ග ඇමතිවරයෙක් වෙලා හිටලා තමුන්නාන්සලාට 2015 ඉඳන් මේක ඉවර කරගන්න බැරි. අපි දැන් ඒක වැඩ ආරම්භ කරලා තියෙනවා. වයඹ පළාතේ අතිශුෂ්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6ක පානීය හා වාරි ජල අවශ්‍යතා සපුරන මහ කිරුළ හා මහ කිතුල ජලාශ දිත්වයකින්ද සමන්විත වයඹ මහාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. මේකේ ප්‍රමාදයක් නැහැ මතුමා. යම්කිසි පොඩි පොඩි මේ දවස්වල වර්ෂාවත් ඒ වගේම කොවිඩ් අසංගත රෝගයක් නිසා පොඩි ප්‍රමාදයක් වුණා. නමුත් අපි ඉලක්ක සහගතව නියමිත දිනට අවසන් කරලා තමුන්නාන්සේගේ ප්‍රදේශයට ජලය දෙන්න බලාපොරොත්තු වෙනවා. ගාලුවා මාතර දිස්ත්‍රික්කවල ගම්මතර පාලනය සඳහා ක්‍රියාත්මක ගින් නිල්වලා සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස නිල්වලා ගඟ සංවර්ධන ව්‍යාපෘතිය අපි ආරම්භ කරනවා. වාරි සෞභාග්‍ය කුඩා වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ අපි වසර තුල වැව් 1000ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළත්
මේ වන විටත් අප වැව් 1500කට නොවැඩි ප්‍රමාණයක වැඩ කටයුතු අවසන් කරමින් පවතින බව ඉතාමත් සතුටින් ප්‍රකාශ කරන අතර ඔබතුමාලත් මේකට දායක වෙන්න ඕනේ. මේක අපට විතරක් පොදු එකක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද අධිගාණේ අවසන් වෙනකොටවත් භාණ්ඩාගාරයට බරක් නැතුව අපි අපේ ආදායම ගොඩනගාගෙන ඒ වගේම අපනයන වගිනුත් අපේ ආදායම වැඩි කරගෙන රටේ අභිවෘද්ධියට ඊළඟ තරුණ පරම්පරාවට මහවැලිය තුල සහනයක් සෞභාගයක් ඇති කරන්න ඔබතුමාලා වගේ 2015 කරගෙන ගිය වැඩවල නවත්තන්නේ නැහැ. නාගරික සංවර්ධන අධිකාරිය දේශීය හා විදේශීය ආයෝජකයන් සඳහා සංවිධානය කළ ආයෝජන සමුළුව ඊයේ පැවැතුණා. ඒ බතරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී සමුළුව පැවැතුණේ රාජමාත නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන්. මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, නාගරික සංවර්ධන රාජමාත ශිලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් උදය නානක්කාර යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. Post vantage points. Defense Secretary made significant contributions to the urban development activities of this country. Mahinda Rajapaksha mathuma janadhipati duhureta patwa siti 2006 2014 kala simave api vegenma diunona ratawal atharata ekathu wi sitiya. Ehedi api deweni une Chinayata pamanai. Ema kala parichchede thula Colombo kotas wenada polad Aasiyave hondama kotas wenada pola bawata patwa thibuna. 2015ට kalin e sandaha jaatyantara sammana pawa himi una. අපට දේශීය හා විදේශීය ආයෝජකීන් අවශ්‍යයි. ලෝකයේ ඕනෑම රටක් ආයෝජකයන්ට ආරාධනා කරද්දී අප කුහක දේශපාලනයට යොමු නොවිය යුතුයි. The landmark World Bank project with COVID putting a huge dampener on us with a negative growth of 3.5%. ශ්‍රී ලංකාව සංවර්ධනයේ නව යුගයකට පැමිණ තිබෙනවා. ගාලු මුදුරු කලාපයේ නව වෙළඳ මූලස්ථානයක් බවට පත් කිරීමට වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ කාලයේ ගත් තීරණය නිසා අද දෙවන්ත ආයෝජන ව්‍යාපෘති මෙරටට පැමිණ තිබෙනවා. ඒ රටේ ආර්ථිකයට විශාල සහයක්. පෝර්ට්සිට ව්‍යාපෘතිය ආරම්භ කිරීම මගින් රටට අවශ්‍ය ආර්ථික වර්ධනයේ පදනම දැමීමට වත්මන් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා කටයුතු කරනවා. අද අපිට අලුත් අභියෝගයක් තිබෙනවා. කොරෝනා වසංගතයක් සමග ආර්ථිකයට විශාල බලපෑමක් සිදු වෙලා නමුත් ආර්ථික ගොඩනැගීමට අවශ්‍ය ගැළපෙන පියවර ගැනීමට අපි කටයුතු කරනවා. අපට මේ අභියෝගයේ ජය ගැනීමට හැකි. කොළඹ නගරයේ රථවාහන තදබදය නිරීක්ෂණයට හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන් යානා උපයෝගී කර ගැනීමේ සැලැස්මක් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පියවරගෙන තිබෙනවා. සංචරණ සීමා අවසන් වීමත් සමග කොළඹ නගරය තුළට පැමිණෙන රථවාහන සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. මේ හේතුවෙන් කාර්යබහුල වේලාවන්වලදී රථවාහන තදබදයක්ද ඇතිවන අයුරු දක්නට ලැබෙනවා. ගුවනේ සිට නිරීක්ෂණය කර ඊට අවශ්‍ය විසඳුම් ලබා දීම මෙම සැලැස්මේ අරමුණයි. ශ්‍රී ලංකා පොලිසිය සමග එක්ව සිදු කරන මෙම වැඩපිළිවෙල ඊයේ ආරම්භ කෙරුණා. නෙළුම් පොකුණ මන්සන්දිය, රාජගිරිය, ආයුර්වේද වටරවුම, දියත උයන ප්‍රදේශය, පංචිකාවත්ත, නව කැලණි පාලම ප්‍රදේශය, පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය යන අදී ස්ථාන මෙහිදී නිරීක්ෂණය කෙරුණා. ක්‍රීඩා පොතක් 57 යුද හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලියේ 5 සහ අවසන් දිනය අතයි. තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී. සිව්වැනි දිනේ වූ ඊයේ කාගේ තවදහනේ දිනාගත් ඉසව් කිහිපයක් පැවැත්තුණා. කාන්තා සහ පිරිමි මීටර 200 තරඟ ඉසව්වද ඊට ඇතුළත්. මීටර 200 කාන්තා දහවන ඉසව්වේදී අමාශා සහ මේදානී අතර තීරු තරඟයක් පැවති අතර පසුව තරඟයේ ජය ගැනීමට සමත් වූයේ අමාශා ද සිල්වා. ඇය වාර්තා කළ කාලය තත්පර 24.05. තත්පර 24.06 කාලයක් වාර්තා කළ මේදානී ක්‍රීඩිකාවට රිදි පදක්කම හිමි වුණා. පිරිමි මීටර 200 ඉසව්ව ජය ගැනීමට අරුණ දර්ශන සමත් වුණා. ඔහු දක්වූ දක්ෂතාව තත්පර 21.01. මීටර 800 කාන්තා ඉසව්ව ජයගත්තේ ඩිල්ෂි කුමාරසිංහ ක්‍රීඩිකාවයි. මීටර 800 පිරිමි ඉසව්වේ ජය හර්ෂ කරුණාරත්න ක්‍රීඩකයාට හිමි වුණා. ඔහු දක්වූ දක්ෂතාව විනාඩියයි තත්පර 51.06. ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු රක්ෂිත ආරක්ෂිත විරු අභියෝගතා චෙස් තරගාවලියේ සහතිකපත් සහ ශූරතා ප්‍රධානෝත්සවයේ පනාගොඩ යුද හමුදා කඳවුරේදී ඊයේ පැවැත්වුණා. මෙම තරගාවලියට ආබාධිත රණවිරුවන් විශාල පිරිසක් එක්ව සිටියා. ඊට රෙජිමේන්තු 16ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් එක්ුණා. තරගාවලියේ ශූරතාව යුද හමුදා වෛද්‍ය බලකායට හිමි වූ අතර තරගයේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ කෝප්‍රල් RDDS දසනායකයි. ඒ සමගින් දිවා පුවත් නිමාවට පත්වනවා.
අයිබවන්.